අයිබුවන් ලක්ෂ්මන් මෙන්ඩිස් ලක්ෂ්මන් මෙන්ඩිස් මහත්තයව මම එයාගේ රංගනේ ඉස්සල්ලාම දකින්නේ මම ඔය ඇමරිකාවේ ගිහිල්ලා ඉගෙන ගන්න කාලේ කඩුල්ල කඩුල්ල ටෙලි සීරීස් එකෙන් ඉතින් එතකොට ඒක මම හිතන්නේ කැරක්ටර් එකේ ජුණ්ඩයිය කියලා ඉතින් මට හරි ආසයි ඒ කැරක්ටර් එකට ඊට පස්සේ ආය හම්බ වෙන්නේ ඉතින් ওই යනේන ගමන් මම ඉන්න අවුරුදු ගාන ඇතුළත යනේන ගමන් මම අපි එකතු වෙන ධර්මසේන ප්‍රතිරාජ එතකොට ඩොනල් කරුණාරත්න සමහරලාවට තව තව යාළුවෙක් W ජයසිරි ඔය කට්ටිය එක්ක එහෙම හම්බ වෙනවා ලක්ෂ්මන් මෙන්ඩිස් ඉතින් තවත් දවසක මම හිතන්නේ මේ මොකක් හරි මගේ ෆිල්ම් එකක වැඩට මායි කුමාරයි යනවා පිටකොටුවේ පිටකොටුවේ යනකොට මේ කඩයක් අස්සේ ඉන්නවා පත්තර කඩේ කියන්නේ කොළ පේපර් විකුණන කඩයක් අස්සේ බලපුවම එයා තමයි කඩේ කරගෙන යන්නේ කොහොම හරි ඔය ඇඳුරුකමයි මේ විස්තර තියෙනකොට අපි මම අර මං කඩුල්ල දැක්ක ඒ ලක්ෂ්මන් මෙන්ඩිස් මම බොහොම කැමති මිල්ල සොයා කරනකොට මට අවශ්‍ය වෙනවා මහේන්ද්‍රගේ අයියට එක්කෙනෙක්ව කාස්ට් කරන්න මං කලිනුත් කියලා දෙන මං ගොක් වෙලා යාළුවෙක් වැඩ කරන්න කියලා ඉතින් දැන් මං ලක්ෂ්මන්ව දන්නවා මං එයාගේ රංගනයටත් කැමති පස්සේ ලක්ෂ්මන් මෙන්ඩිස්ව මිල්ල සොයා කර මං කාස්ට් කරනවා खास कर लक्ष्मण ने वैडी खट्युत करना हरी शोक करना मिलस्वाय की महेंद्र की अय्या मेरे नहीं लंका इन आप कैरेक्टर करना लक्ष्मण अभी इतर हम बेनो निवाड़ तीन वेलावट इतने लखी अय्या निम्ने निम्ने को उदकलावे वाइस मैन इकने कोहमत लक्ष्मण मेन्डिस तेंग अभी तक कथा कर खोडे कथा कर विधि हाई एक दिखट विनाय वे कथा कर पुड नवती नवती कथा कर वाइस मैन की बहुम वाइस अंत वाइस मैन कलवटे ඒකත් එක්ක මම නිම්නේක උදකලාවේ ඒ වයිස් මෑන් කියන කැරක්ටර් එකට කාස්ට් කරන එක සිංහලෙන් මෙයා චින්තන ට්‍රාන්ස්ලේට් කරනකොට තාපසය කියලා ගාලා තිබුණේ නමුත් ඇත්තටම හීස් ද වයිස් මෑන්. ඉතින් මේ කැරක්ටර් එක නිම්නේක උදකලාවේ ලක්ෂ්මන් මෙන්ඩිස් කරනවා. හැම දෙයකම අපිට පේන පැත්ත විතරක් නෙවෙයි නොපෙනෙන පැත්තකුත් තියෙනවා. උත්පත්තියයි මරණයයි අතරේ අපිට ලැබිලා තියෙන පුංචි කාලයක් තුල අපි අපේ සංසාරේ තීරණය කරනවා. ඒකේ ගොඩක් සීන්ස් ෂූට් කර අපිට ඔක්කොම භාවිත කරන්න බැරුව ගියා. ලක්ෂ්මන් එක්ක විභාවියකට ගිහිල්ලා චන්ද්‍රගුප්තේනුවනේ ප්‍රොඩක්ෂන් ඩිසයිනර් කියන ආර්ට් ඩිරෙක්ටර් විභාවියක ඇතුලේ අපි තව සෙට්ස් හදාගෙන තව ෂූට් කරා ඒකේ. ලක්ෂ්මන් එක්ක. ඒ කියන්නේ මේකේ මේ චිත්‍රපටයේ තියෙන සබ්කොන්ෂස් එක එතකොට ඒ කතා කරන දේවලුත් එක්ක ගොඩක් තිබුණා මොකද වයිස් මෑන් කියන එක්කෙනා මේ ඇත්ත වශයෙන්ම මේ පේන් ඉන්න චරිතයක් නෙමෙයි නමුත් ඒක පේන්නේ ඒක දකින්නේ හැමතිස්සෙම සෞම්‍යගේ කැරක්ටර් එක විශ්ව තමයි ඉතින් ඒ ඒ කැරක්ටර් එක උනත් හරි මට අවශ්‍ය ආකාරයෙන් ලක්ෂ්මන් අයියා හරි ෂෝක් එකට එක් කරා මොකද ලක්ෂ්මන් හොඳට තේරුම් ගන්නවා වැඩේ කරන්න ඉස්සෙල්ලා හොඳට ඇහුම්කන් දෙනවා විනාය හුඟක් වෙලාවට ගන්න කතා කරන එක ලක්ෂ්මන් මෙන්ඩිස් වාඩි වෙලා ඉඳන් ඇහුම්කන් දෙනවා ගොඩක්
එතකොට මචං අපි මේක මේ විදිහටද කරන්න කියලා සමහරවල් අහනවා. තෝසෙම විදික්‍රම ගැන අපි හදාරනවානේ. ඒ කියන්නේ අපි ඒවා සමහර වෙලාවට රංගනයේට ලැබිච්ච ඉඩ කඩ තුලදී ඒවා භාවිත කරන්න උත්සාහ කරනවා. බොරුවක් ඒක ඇත්තෙන්ම මේ කරනවාමයි කියලා කිව්වොත් නමුත් ඒක උත්සාහ කරනවා. ඒ කියන්නේ මම හිතන විදිහ. දැන් ඔය වගේ ලොකු මේ අත්දැකීමක් ඇත්තම මේ මිල්ලසා චිත්‍රපටියෙන් මට වුණා. පෙරේද මං තුන්වෙනි පාරටත් මිල්ලසා බැලුවා සිනසිටි එකේ. මම කියන්නේ අපි භාවිත කරපු අපි රංගපෑ අවස්ථාවන් පිළිබඳව අපි ඒව දැකලානේ අත්දෙන්නේ යදෙන්නේ ඒවල අඩුපාඩු වරෝනා කියලා. ඉතින් මේ 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 ඒකෙදි මට මේ තුන්වෙනි පාරටේ බැලුවේ ඒ කියන්නේ මංගල දර්ශනේ බැලුවා ඊට කලින් මේ මිනි තීරණකේ බැලුවා ජීර්ෂියෝ එකේ බලද්දි මට මට ලොකු බයක් තියුණා. මොකද අපි තාම සුහද මිත්‍රයෝ කණ්ඩායමක් තමයි එතනදී සෙට් උනේ. මෙතන ලොකු පාප මිත්‍රයෝ දෙන්නේ අඩුයි. ඩබ්ලිව් ජයසිරි තව අම බාව මේ කමල් ආව ඉස්සල ඉදී නෑ. ඔය මේ සියලම ටික මට එදා රෑ ඒ කියන්නේ තුනට පටන් ගත්තා. ඔයාගේ ඔව් තුනට පටන් ගත්ත රියසල් එක හවස හයා මාරනකොට රියසල් එක ඉවරයි ෂූට් කරේ නෑ එදා සීන් එක. ඊට පස්සේ මේ කට්ටිය මේ කණ්ඩායම මහේන්ද්‍ර කමල් සියලුම දෙනා ඒ හොටලෙට ගිහිල්ලා අපි මදු විත තොල ගෑවා. මම කියන්නේ මම අර මුලින් කතා කරපු විදික්‍රම සහ ඒ භාවිතාවට එන විදිය සහ ඒවා ඇත්තද බොරුද ඒවායි මොකද්ද වෙන්නේ ඔළුවේ තියෙනවද ඒවා කළාද ඒ වගේ මේ මේ වහා ඊටාම මේ දෙයක්. ඊට පස්සේ මම මේ මේ ඇන්තනි සුරේන්ද්‍ර ඊටාම අපි හොඳම මිත්‍රයෝ. දැන් අපි සෙට් වෙලා දැන් සින්දු කියනවා රෑ 12:00 1:00 2:00 3:00 විතර මට මතකයි කමල්ගේ කාර් එකේ නගලා මාරවිල ටවුන් එකට ගියා. ඔබට මතකද? මතකද එදා රෑ අපි ගිහිල්ලා පොඩි කොක්කකුත් යන්න ගියා වගේ දැක් කඩේ මේ රෑ මාරවිලාන්දි. ඊට පස්සේ ඇවිල්ලා 4:00 5:00 4:00 ලොජ් එකට ඇවිල්ලා හොටෙල් එකට ඇවිල්ලා 4:00 5:00 ඒ කියන්නේ වෙනකම්ම මේ මුහුදු වෙරළේ ඉඳලා අපි හරිම ඒ කියන්නේ වෙනම ලෝකයකට ගියා වගේ තමයි. පස්සේ මේ ඇවිල්ලා 4:00 5:00 අපි කොට්ටේට ඔළුව තිබ්බා නිදාගන්නේ කියලා. හරියට දැන් හෙට කරන දර්ශනය ගැන අද රිහර්ස් කළා. දැන් ඔන්න මතක් වෙනවා. දැන් කරන්න ඕනේ දැන් නැගිටින්න ටක් 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 දාලා දොරට ගහනවා 5යි වෙලාව. මේ උදේ 4:00 5:00 නිදාගෙන 5 වෙනකොට එස්පී වුණේ නැහැ. නමුත් ඊට පස්සේ නැගිටලා ගිහිල්ලා ඒ සීන් එක රුගත කරා. මම ඉතාම බයෙන් හිටියේ ඇත්තටම ඒ දර්ශනය හරියට වුණාද නැද්ද කියලා. නමුත් තුන්වෙනි පාරක් බලනකොට හිතනවා මම බේරිලා කියලා. අධ්‍යක්ෂතුමායි ලෝකේ කරලා තියෙනවා. ඒ අන්නේ වගේ ඒ කියන්නේ විධික්‍රම භාවිතා කිරීම පිළිබඳව රොජ ඌඩිගෙන් අහපු ප්‍රශ්නය. ඒ කියන්නේ විධික්‍රම දන්නේ නැතුව නෙමෙයිනේ. ප්‍රධාන විධික්‍රම දෙකක් ස්ටැනිස්ලාව්ස්කී රංග රීතිය එහෙම නැත්නම් බර්ටෝල් ටෙස්ගේ රංග රීතිය. ඒ වගේ අපි දන්න රංග රීති ඒ දෙක හරහා ගොඩාක් 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 තව තියෙනවානේ. ඉතින් ඔය සේරම මේ මේ පරිහරණය කරන ගමන් ඔය සිදුවෙච්ච දෙයක් ඉතින් කොහොම හරි මට ලක්ෂ්මණ එක්ක තියෙන්නේ හොඳ අත්දැකීම් ටිකක්. මන් දන්න විදිහේ මට හිතෙන දකින විදිහේ හොඳ රංගපාන්න පුළුවන් දක්ෂ නළුවෙක්. ඉතින් මං ඉදිරියටත් මට ලක්ෂ්මණ එක්ක වැඩ කරන කැරක්ටරයක් තිබුණොත් මං අනිවාර්යයෙන් වැඩ කරනවා. සෝ ඊස් ඒ ගුඩ් ඇක්ටර් ටු වර්ක් විත්. හරිම ප්ලසන්ට් එක්ස්පීරියන්ස් එකක් තියෙන වැඩ කරද්දී කිසි ගැටලුවකුත් නැති අනිත් අය ගැටලුත් නැති අය තමයි. නමුත් මෙයාගෙන් කිසි ගැටලුවකුත් නැහැ. අපිට හොඳට වැඩේ කරගෙන යන්න පුළුවන්. ඉතින් ලක්ෂ්මන් මෙන්ඩිස් ගැන මට කියන්න තියෙන්නේ වැඩ කරපු අධ්‍යක්ෂකවරයෙක් හැටියට මට ඉතාම ලේසි සහ පහසු විදිහට වැඩ කරන්න පුළුවන් හොඳ නළුවෙක් කියන එක තමයි.